උත්තාන සමයේ සතරන සතිය බදාද පළවන කියවීම අපෝස්තරුන්ගේ ක්‍රියාපොතෙන් ගත් පාඨයකි. දොළොස්වැනි පරිච්ඡේදයේ 27 සිට 13 පරිච්ඡේදයේ 5 දක්වා දෙවියන් වහන්සේගේ වචනය වර්ධනය වී පැතිරී ගියේය. බර්නබස්ද සාවුල්ද තමන්ගේ මෙහේ නිමවා මාක්නම් ලත් ජුවම් කැඳවාගෙන ජෙරුසලමෙන් පෙරලා ගියෝය. අත්තියෝකයෙහි පිහිටි සභාවෙයි දිවසුවරුද ගුරුවරුද සිටියහ. එනම් බර්නබස් සහ නිගර්නම් සිමියොන්ද සිරේනියේ ලුසියස්ද යුරජු හෙරෝත් සමග ඇතිදැඩියු මනායින්ද සෞද්‍යන මොහුය. ඔවුන් ස්වාමීන් වහන්සේට සේවය කරමින් උපවාසයේ යෙදී සිටිවිට ශුද්ධාත්මනන් වහන්සේ කතාකොට මා විසින් බර්නබස්ද සෞද්ද කැඳවනු ලැබූ සේවේ සඳහා ඔවුන් මට වෙන් කරන්නයි වදාළ සේක. එවිට ඔහු උපවාසයේදී යාඥා කොට ඔවුන් පිට අත්තබා ඔවුන් පිටත් කර යැවූහ. මෙසේ ශුද්ධාත්මනන් විසින් යවන ලදුව සිලූකියට බැසගොස් එහිදී නැවුනැගී සයිප්‍රසයට ගියහ. සලම්සියට පැමිණි කල ඔහු යුදෙව්වරුන්ගේ ධර්මශාලාවේදී දිවන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. චුවම් ඔවුන්ගේ සහකාරයා විය. දේවවාක්‍ය එසේය. සුවිශේෂක ජුවාන්තුමන් විසින් ලියන ලද දේවවාක්‍ය නම් මෙසේය. දොළොස්වැනි පරිච්ඡේදයේ 47 සිට 50 දක්වා. එවිට ජේසුස් වහන්සේ මහා හඬින් කතා කරමින් මා අදහන තැනැත්තේ මා නොව මා එවා වදාළ තැන වහන්සේ අදහා ගනී. එසේම මා දකින තැනැත්තේ මා එවා වදාළ තැනන් වහන්සේ දකි. මා ලෝකයට ආලෝකයක්ව වැඩියේ මා අදහන කවරකුණුමුදු අන්ධකාරයේ නොවසන පිණිසය. තවද යමෙක් මාගේ වචන අසා ඒවා නොපිළිපදින්නේ නම් මම ඔහු විනිශ්චය නොකරමි. මා ආවේ ලෝකය ගලවා ගන්නට මිස විනිශ්චය කරන්නට නොවේ. මා ප්‍රතික්ෂේප කරන මාගේ වචන නොපිළිගන්නා අය විනිශ්චය කරන්නෙක් සිටිමි. මා වදාළ ධර්මය මා අන්තිම දවසේදී ඔහු විනිශ්චය කරන්නේය. මන්ද මම මාගේම අධිකාරී බලයෙන් කතා නොකළෙමි. මා එවා වදාළ පියාණන් වහන්සේ මා කිව යුතු දෙයක් දෙසිය යුතු දෙයක් ගැන ආඥාවක් දී තිබේ. උන්වහන්සේ ආඥාව සදාතන ජීවනය වන බව මම දනිමි. එබැවින් මා පවසන දේ පියාණන් වහන්සේ මට පැවසූ ලෙසින්ම මමත් පවසමි වදාළ සේක. සුවිශේෂක වාක්‍යය එසේය.